ආයිබෝන් ක්‍රීඩාශීලී දවසක ඔබට ප්‍රාර්ථනා කරනවා අපි ඉන්නේ ශ්‍රී ලංකා යූත් ක්‍රීඩාංගනේ විශේෂයෙන්ම 19 වන ආසියානු ක්‍රීඩා උල්ල ගැන කතා කරන්න හදන්නේ පහුගිය දවස්වල අවසන් වුණා ලංකාවට අති විශිෂ්ට ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගන්න හැකියාව ලැබුණා චීනයේ තමයි තිබුණේ 19 වන ආසියානු ක්‍රීඩා උල්ල රටවල් 45ක සහභාගීත්ව වෙන ඉතින් මේ තරගාවලියෙන් පස්සේ අපිට ලබා ගන්න තියෙන අත්දැකීම් මොනවාද විශේෂයෙන්ම තාක්ෂණයත් එක්ක ක්‍රීඩකයන්ට ඉස්සරහට යද්දී මොන වගේ දේවල්ද ලබා ගන්න පුළුවන් මේ සියල්ලම කතා කරන්න ලෑසි විනාඩි කිහිපයක් ඇතුළේ ඒ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් සම්බන්ධ කර ගන්නවා ශ්‍රී ලංකාවේ අති දක්ෂ ක්‍රීඩා පරිපාලකෙක් ඔහු අපිට මතකයි එක් වතාවක ශ්‍රී ලංකා පාබැදි සම්මේලනයේ නියෝජනය කරමින් තනතුරු ගණනාවක ඉන්නවා ඒ වගේම යෝන් ඔලිම්පික් තරගාවලිය 2016 යද්දී ක්‍රීඩා මේ කණ්ඩායමේ නායකයා වශයෙන් එහෙම නැත්නම් කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනවා ඒ වගේම මෙවරත් 19 වෙනි ආසියානු ක්‍රීඩා උල්ලෙත් කණ්ඩායම් ප්‍රධානියා වශයෙන් ඔහු කටයුතු කරනවා ඒ වගේම මොඩර්න් පෙන්ටතලන් සංගමේ සභාපතිවරයා විදිහටත් වර්තමානයේ එතුමව අපිට හඳුන ගන්න පුළුවන් ඉතාමත් ගෞරවයෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා නිශාන්ත තියසේන මහත්තයා නිශාන්ත මහත්මයා අපිට කියන්න දැන් මේ 19 වෙනි ආසියානු ක්‍රීඩා උළෙලේ අපිට මෙවර ලබා ගන්න හැකි වුණ ජයග්‍රහණ පිළිබඳව අපි යම් මතක් කිරීමක් කරලම කතාව ආරම්භ කරමු ඔව් මුලින්ම කියන්න තියෙන්නේ අපි මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී විශේෂයෙන්ම අපිට විශේෂ අවස්ථාවක් කීපයක් ලැබුණා අපේ විශිෂ්ට දක්ෂතා අපිට එළියට ගේන්න පුළුවන් වුණා අවුරුදු 21කට පස්සේ ශ්‍රී ලංකාවේ කණ්ඩායමට ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් ඒ වගේම රිදී පදක්කම් දෙකක් සහ ලෝක පදක්කම් දෙකක් අපිට ලැබුණා. ඉතින් රන් පදක්කම අපි දන්නවා තරුෂි කරුණාරත්න ඉතාමත්ම ලාබාල ක්‍රීඩිකාවක්. ඒක අපිට ලොකු ශක්තියක්. මොකද ඇයව ඉස්සරහට ගෙනියන්න පුළුවන් ගොඩක් විශේෂයෙන්ම අපි ඉතාමත්ම බලාපොරොත්තු ගොඩක් සහිතව තමයි අපි ඉන්නේ ඒ රන් පදක්කම හරහා. ඒ වගේම රිදී පදක්කම් දෙක ක්‍රිකට් ගැහැණු අංශයෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම රිදී පදක්කම දිනාගත්තා. ඒ වගේම නදීෂා හෙල්ල විසිකිරීමෙන් රිදී පදක්කමක් නිදාගත්තා. ඒ වගේම ලෝකඩ පදක්කම් දෙක මල්ල ක්‍රීඩාවේ රිලේ අවස්ථාවේදී ලබාගත්තා ඒ ලෝකඩ පදක්කම් දෙක. අපිට කියන්න තියෙන්නේ ඇත්තටම මෙවර ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට විශේෂිතයි. මොකද හැම පැත්තෙකින්ම අපිට විශේෂ අවස්ථාවක් කීපයක් අපිට ලැබුණා. එකක් තමයි ජයග්‍රහණ අනිත් පැත්ත තමයි අත්දැකීම. ඉතින් මේ දෙකම අපිට ඉතාමත්ම විශේෂයි කියලා අපි හිතනවා. ඔව් දැන් නිශාන්ත මහත්තයා කිව්ව වගේම තරිෂු ගැන ලොකු බලාපොරොත්තුවකින් අපිට කටයුතු කරන්න පුළුවන් රටක් විදිහට. හැබැයි දැන් යම් ආකාරයක කතාබහක් නිර්මාණය වුණා මේ ක්‍රීඩා උළෙලෙන් පස්සේ තරුෂිට ස්කෝලර්ෂිප් එකක් හම් වෙලා තියෙනවා. එයා වෙන පෙර රටකට යනවා. ඒ වගේ කතාවල් මේ සමාජ මාධ්‍ය ඇතුලේ කියවුණා. ඒ වගේම දැන් රටවල් 45ක් සහභාගී වුණා නිශාන්ත මහත්මයා. ඒ රටවල් අනිත් රටවල් ලංකාව සම්බන්ධයෙන් මේ ලබාගත් පදක්කම් පිළිබඳව මොන වගේ මතයක්ද වුන් තුල තිබුණේ? ඇත්තම කිව්වොත් මෙවර ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ ඒ අපේ තිබිච්ච දස්කම් වලට අපේ මේ ඇවිල්ලා තිබුණු රටවල් 45ම විශේෂයෙන්ම ඒගොල්ලොන්ගේ විශේෂ අවධානය යොමුනා කිව්වොත් හරි. මං හිතුවා ඔයගොල්ලන්ට කියන්න කියලා. මොකද මේ දවස්වල ආසියානු ඔලිම්පික් කමිටුවේ වීඩියෝවක් රිලීස් වෙලා තිබුණා. ඒ වීඩියෝ රිලීස් වීමේදී එහි ඉන්න එක නියෝජිත මහත්තයෙක්, ඔහු ඉතාමත්ම ප්‍රසිද්ධ මාධ්‍යට සම්බන්ධ නියෝජිත මහත්මයෙක්, ඒ හැම කෙනාගෙන්ම ඒ OCA ඒ කියන්නේ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ඉන්න විධායක නිලධාරීන් වෙන වෙනම ඒගොල්ලොන්ගේ අත්දැකීම් බෙදාගත්තා. ඒකෙදි හැම කෙනාම ඇහුවේ ඔයාගොල්ලොන්ට මේ ආසියානු ක්‍රීඩා උළෙලේදී දැක්ක විශේෂිතම අවස්ථා මොනවද කියලා. එතකොට ඒ මම කිව්ව මාධ්‍යවේදියා මාධ්‍යට සම්බන්ධ විධායක නිලධාරීතුමා කියනවා මම දැක්ක මේ මුළු ආසියානු ක්‍රීඩා උළෙලෙදිම ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ලාබාල තරුණයක් විශේෂ දස්කම් දැක්වුව එක තමයි මගේ විශේෂත්වය කියන එක. එතකොට ඒ හරහා මේ මුළු රටවල් 45ේම අවධානය දිනා ගැනීමට අපිට හැකිවීමම මෙහි ලැබපු විශේෂ අවස්ථාවක් විදිහට මම දකිනවා. ඒ වගේම තමයි තවත් කියන්න තියෙනවා මට. මොකද විශේෂයෙන් ගත්තොත් මල්ල ක්‍රීඩා කණ්ඩායම් ඒගොල්ලොන්ගේ ඒ ශක්තිය, ඒගොල්ලොන්ගේ ඒ රිලේ ටීම් එකේ තිබිච්ච ශක්තිය සහ ඒගොල්ලොන්ගේ මේ පුහුණු වීම සඳහා සූදානම් වූ ඒ පුහුණු වීම සැසි විශේෂයෙන්ම සාර්ථකත්වයක් දැක්ක කියන එක අපිට හැඟුණා. ඉතින් ඒ සඳහා මම හිතන්නේ මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ජාතික ඔලිම්පික් කමිටුවට සහ
China Olympic Committee itu, mukodha China Olympic Committee maging, saha jatik Olympic Committee Sri Lanka ini, ekahu vela kerapu, ini wajar tahana ke pratipalya kedihat tamai, me malla kide ke kidi kawan, ini ASEANu kida ulelat, sathi kihipe katapira, hanjo nuwarat ASEAN nengjin nuwarat gini hilla, ini ayam, ini awatak watawarnya, ta kalagunya, ta eva game, ini tiennah, sampurna ini tiennah, tatryanta puhunu bima. Arambha kirimama loku avasthawak una ape kandayama me mulu aasiyanu krida tarangawaliyema aithikaratwaya ehema nan aithiya thibenne aasiyanu olympic council ekata ekaṭa aasiyanu olympic council e vishesha avadanayak sri lankawata yomu wima tulin idiriyedi apita vishala pahasukam labimata niyamita nishantha mahathaya kiwwa wagema apita subawadiwa idiriyedi mallak wedawa sambandhayen sri lankawa gana katha karaddi hitanna naththam kalpana karanna hakiyawa labena me laba gatha jayagrahanath ekka e wagema api dannwa me laba gatha padakkam satahana anuwa me ratawal 45 vitarak nevey ape rata sambandhayen yam aakarayaka adhyayane karana analyze karanne api dannwa loke vivida ratawal ape me dakshatawayan hakiyawan pilimathu den analyze karagena athi tiyagena athi mokada idiriyedi ena kreda tarangawali sambandhayen kalpana karala Kisan mate mata kiana dengar, cina kiana mata kira puhinda, cina me tarangga wuliya te laba du me sangmi dahan shakti mate pasna adu tarangga wuliya te bode patuna padi panal me pete. Oba kiwa wagi ma maget me hatarwe ni awasta wo, kanda yang pradani wuji te Sri Lanka wuni wuji ne karam, metening guda dia pu hema tarangga ke tam wada me hi, ishe shatte hak mama dek ka mama etulu ape mulu kanda yang mama dek ka, mokoda me te pera tarangga wali wala te tibuna te wada. පහසුකම් අතින් තාක්ෂණය අතින් ඒ වගේම මේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන්න ඕන සුබසාධක කටයුතු ඒ වගේම ඒ අයගේ අවශ්‍යතාවය සොයා බැලීම මේ සියල්ලක්ම ඉතාමත්ම හොඳ මට්ටමින් තිබුණා මේ චීනය ගත්තාම මේ ක්‍රීඩා උළෙල පටන් ගැනීමෙදීම මොකද ක්‍රීඩා මේ ඒ කණ්ඩායම් ප්‍රධානීන්ගේ හමුවක් තියෙනවා මාස කීපයකට ඉස්සෙල්ලා ඉතින් ඒකට මම සහභාගී වෙච්ච අවස්ථාවේදීත් අපි දැක්කේ Wena ratol tawada suuda nam mang hitan ne meka dedas isi deke tidik te tarangga waliak eka te tawat me suuda nam ma tawa duratat warde ne wima te ektara hetu akuna eka tawa urudda kalyan tere etike ego lo kuda akma suuda nam ma kuda akma itamat mahodin keruna eka nisa e ha sama nam mang hitan ne me wena te ma mat api kaurut kata kerbu dewal me ratol hatalis pahema kandayam pradhaninge rasweem waladi katha wicca deyak thamai me wage sangvidhanaatmaka shaktiyen usas taakshane uparima washayen yodagatta tarangawaliyak apita hambunne naha kiyala etakota me taakshane e wagem sangvidhanaya me sieluma dewal wala addekima api krida paripalakayo widihata wagema me krida kridikawanta giya kiyana eka apita ithamathma santoshen prakasha karanna puluwa e wagema thamai me galonge den chine rate gaththama Wenada api dana tini ini meja. Tamatma taksenya tini, tamatma usas pasti tini. Ewagi apa tamai? Taksenya usas wena kota ma. E ayagi hasilin kalape besar wena sakti no. Atterma kota tamatma suhada sili. Ewagi ma mitra sili. Itu kota udah ukuran no. Onam wilawa kesedih pahdi no. Apa kredit atau kredit kawan? Ewagi ma ini ratual hatris pahit kredit atau kredit kawan kanda ya mata. Awasnya silu ma pahasuba. ඒ සඳහා අවශ්‍ය වෙච්ච ඒ අයගේ අපි කියනවා volunteer force එකක් හිටියා. ඒ volunteers ලගෙන් ඒ ස්වේච්ඡා සංවිධාන මගින් අපිට ලබා දුන්න සහයෝගය ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ඉහළයි. විශේෂයෙන්ම ගත්තොත් ආරම්භ ගුණෙල ඒක හැම අතින්ම සම්පූර්ණ වෙච්ච ආරම්භ ගුණෙලක් වුණා. ඒක ගැන මුළු ලෝකෙම කතා කරා. දැන් ඒක ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ඉදිරියේදී එන 2024 ඔලිම්පික් තරගාවලිය ඒක තියෙන්නේ ප්‍රංශයේ එතකොට ඒ අයටත් මේක ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම ඊළඟ අවුරුද්දේ ඊළඟ ආසියානු ක්‍රීඩා උළෙල තියෙන්නේ ජපානයේ 2026. ඒ ලොන්ච් එකක් තිබුණා හඳුන්වා දීමේ වැඩසටහන 2026. ඒගොල්ලෝ ඒකෙදි කිව්වා අපි දැන් ලොකු තැති ගැනීමකින් ඉන්නේ. මේක කොහොමද අපි මැච් කරන්නේ? කොහොමද මේක අපි සම කරන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ මේක ඇවිල්ලා මේ පදක්කම් ගැන කතා කරනවාට වඩා මට තියෙනවා ගොඩක් දේවල් කතා කරන්න. ඒගොල්ලොන්ගෙන් ගත්ත ඒ අද්දකීම් සහ අගයන් සහ ඒ අයගේ ක්‍රියාශීලීතාවය ඒගොල්ලෝ කොහොමද මේ හැම දෙයක්ම බෙදාගන්නේ කියන එක ඒ වගේම තමයි පරිසරය ඒගොල්ලෝ ගොඩාක් ආරක්ෂා කරා පරිසරය ඒගොල්ලෝ කවදාවත් පාවිච්චි කරේ නැහැ ගින්දර ඒ වගේම මේ මේ සමහර දේ හැම තැනකම අපි දකිනවා ගොඩාක් ෆයර්වර්ක්ස් තියෙනවා දැන් මේකෙදි ඒ වගේ මේ ගින්දරත් එක්ක
මුසුරෙක්ට ශරීර පරිසරයට හානි කරන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ ඔක්කොම LED මේ තාක්ෂණයෙන් ඒ හැම දෙයක්ම වුණා. ඉතින් ඒ වගේ දේවල් එක්ක අපි ගොඩාක්ම සන්තෝෂයි. ගිනිසුළු අපත් වෙන්නේ ද්විසියේදී. ඒක සම්ප්‍රදාය විදිහට ඇවිත් ඒ ඔලිම්පික් තරගාවලියේදී. ඉතින් ඒ සම්ප්‍රදායම තමයි මේ අනිත් තරගාවලිය වලටත් එන්නේ. ඒක නිසා සමහර විට ඒක විතරක් වුණා. ඒ ගිනිසුළු විතරක් ගින්දර පාවිච්චි වුණා. අනිත් හැම එකකින් වගේ ඉතාමත්ම අවම මට්ටමින් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ ගොඩාක් රැකගත්ත ඒගොල්ලෝගේ අවට පරිසරය, ග්‍රීනරිස්, ගස් කොළන් ඒවා හරියට ඒගොල්ලෝ ගොඩාක් ඒ ගැන ලොකු උනන්දුවකින් කටයුතු කරා. ඉෂාන් මහත්මයා අපිට දැන් ඊළඟට මේ ක්‍රීඩකයන්ට දැන් මෙතන විය ක්‍රීඩකයන් 90 ගානයි නේද? 97ක් වගේ 97ක වගේ ප්‍රමාණයක් හිටියෙ දැන් මේ ක්‍රීඩකයන්ට අද්දකින් කියනවා. එතනින් එහා දැන් අපි මේ වැඩසටහන බලන නව ක්‍රීඩකයන් යෝන් ක්‍රීඩකයන් ඉන්නවා. තාක්ෂණය අතින් ගත්තහම මොන වගේ දේවල්ද මේ චීනයේ ක්‍රීඩකයන්ගෙන් සහ මේ තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් මොන වගේ මේ තාක්ෂණික උපක්‍රමද උන් භාවිත කරලා තියෙන්නේ මල්ල ක්‍රීඩාවේ අලුතෙන් කතා කරන්න තියෙන දේවල්. ඇත්තටම කිව්වොත් සමීර මට කියන්න තියෙන්නේ මේ මල්ල ක්‍රීඩා විතරක් නෙමෙයි අපි ක්‍රීඩා ඉසව් 21කට ගියා. මේ ක්‍රීඩා ඉසව් 21කම ඒකේ තියෙන්නේ වෙනස් වූ ආකාර. මේ වෙනස් වූ ආකාරවලින් තියෙන ඒ ක්‍රීඩා සියල්ලටම ඒගොල්ලෝගේ තාක්ෂණය මුසු වෙලා තිබුණා. දැන් උදාහරණයක් ගත්තොත් අපි බොක්සිං, ඒ වගේම ටේබල් ටෙනිස්, ඒ වගේ ওই වගේ හැම එකකටම ගියොත් ටෙනිස් ක්‍රීඩාංගණයට ගියත් එ නැත්තම් අපි ඇත්තටම කිව්වා පළවෙනි වතාවට හෝ දෙවෙනි වතාවට තමයි ඒගොල්ලෝ ක්‍රිකට් මං හිතන්නේ ගහන්නේ. ඒ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට ගියත් ඒගොල්ලෝ ඒ හැම දෙයකම ඒ අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන් මේගොල්ලෝ මේ සමකල්ලා තිබුණා. එතකොට ඒක හරහා අපේ ක්‍රීඩකයන්ට තාක්ෂණය මගින් ලැබෙන්න තියෙන ඒ උපරිම අත්දැකීම අපි ලබා ගන්න. උදාහරණයක් ගත්තොත් ලංකාවේ අනිවාර්යම දක්ෂතා තියෙනවා. ඒකේ වචන දෙකක් නේ. එතකොට මේ දක්ෂතා ඇයි අපිට ඉදිරියට ගන්න බැරි? අන්න එතන තමයි තියෙන වෙනස. ඒක තමයි තියෙන ගැප් එක අපි කියන්නේ. ඒ ගැප් එක පුරවන්න නම් අපි අනිවාර්යයෙන්ම ක්‍රීඩා ස්පෝර්ට්ස් සයන්ස් එක මැදට දා ගන්න ඕනේ. හැම රටම කරලා තියෙන එක තමයි. එතකොට ඒ ස්පෝර්ට්ස් සයන්ස් අපි දැන් මේ මෙවර අපි දින 60ක සූදානම් කාලයක් එක්ක පළවෙනි වතාවට මේ දින 60 වැඩසටහන පටන් ගත්තා. මේ දින 60 වැඩසටහනේදී අපිට හැකුණා ශ්‍රී ලංකාවේ දැනට ඉන්න ක්‍රීඩා වෛද්‍ය, ඒ වගේම ශාරීරික ව්‍යායාම සම්බන්ධ වෛද්‍ය ශිෂ්‍යය ඉන්න ඉහළම ගණයේ ඉන්න මහාචාර්යවරයෙක් මේකට සම්බන්ධ කරගන්න. එතකොට මේ මහාචාර්ය චතුරංග රණසිංහ, ඒ වගේම වෛද්‍ය චතුර ඉදිරිසිංහ. එතකොට මේ දෙපළ තමයි අපිට මෙවර ක්‍රීඩා වෛද්‍ය පැත්තේ ක්‍රීඩා විද්‍යාවේ වෛද්‍ය කොටස අපිට ලබා දුන්නේ. එතකොට මේ දින 60 ප්‍රෝග්‍රෑම් එකේදී මේ අයට හොඳට අවස්ථාවක් තිබුණා මේ හැම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ම හොඳට අඳුරගන්න. ඒක තමයි මම හිතන්නේ අපි කරපු ලොකුම කියවර මෙවර අලුත් දේ. එතකොට මෙන්න මේ අලුත් දේ හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඳුනාගත්තා අපි. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍යතාවයල් අපි අඳුනාගත්තා දවස් 8කට ඉස්සෙල්ලා. එතකොට ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පෝෂණය, ඒ වගේම ඒගොල්ලොන්ගේ තියෙන ස්පෝර්ට් ඉන්ජරිස් මොනවාද, ස්පෝර්ට් ඉන්ජරිස් වලට මොනවද අපි කරන්න ඕනේ කියලා අපිට දවස් 8ක් තිබුණා. එතකොට ඒක තමයි දැන් මම ඔයාලට කිව්වේ. මේකෙදි අපිට එන්නේ මෙන්න මේ වගේ විශාල අත්දැකීම් කොටස අලුත් අත්දැකීම්. එතකොට මේ ක්‍රීඩා විද්‍යාව අපිට එක්කහු කරගන්න පුළුවන් වෙච්ච නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ තරඟ බිමට ගිහාම ඒ තරඟ බිමේදී ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එන ගැටලු, ඒ වගේම ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාවේ යෙදීමට පෙර සූදානමේදී ඒ අදාළ වෛද්‍ය කණ්ඩායම ඉතාමත්ම විශිෂ්ට ගණයේ මෙහෙයක් අපිට ඉෂ්ට කරා. ඉතින් ඒක තමයි අපි ක්‍රීඩා වෛද්‍ය ක්‍රීඩා විද්‍යාව මේ සඳහා යොමු කරා කියලා කියන්නේ. ඕකම ඊට වඩා ගොඩාක් ඉහළ මට්ටමින් තමයි අනිත් රටවල් වල කරන්නේ. එතකොට ඒ රටවල් වල කරන ඒ මට්ටමත් අපේ වෛද්‍ය කණ්ඩායමත් අඳුනගත්තා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපිට බොහෝ දුරට තියෙනවා. ඒකට අමතරව අවශ්‍ය පහසුකම් මොනවද කියලා තේය අඳුනගත්තා. ඒක තමයි අපි කියන්නේ ඉදිරියට ගෙනියන ප්‍රෝග්‍රෑම් එක වෙන වේ ෆෝවර්ඩ් ප්ලෑන්. අනිවාර්යෙන් ඉතින් ඒක ඉතාමත් හොඳ වැඩක්. මොකද අනිත් රටවල් අනුගමනය කරන්නේ මොනවද මේ කාර්යභාරයන් සඳහා ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න. දැන් අපේ රටේ මෙච්චර කල් උනේ සමහර විට උපතින් ලබන ඒ හැකියාව අරගෙන එනවා එතනින් එහාට තාක්ෂණය සම්බන්ධ වෙනවා හරි අඩුයි. වෛද්‍ය තාක්ෂණය සම්බන්ධ වෙනවා අඩුයි. ඉතින් මේ ක්‍රීඩා තරගාවලියේදී ඒ දේ අඳුරගෙන තියෙනවා.
නිශාන්ත මහත්මයා ප්‍රමුඛ කණ්ඩායම ඒ අනුව තමයි මේ වැඩපිළිවෙල ඉස්සරහට දියත් කරන්න මේ ආකාරයෙන් සැලසුම් සකස් කරලා තියෙන්නේ. මට ඊළඟට කියන්න දැන් ඔබතුමා මොඩර්න් පෙන්ටතලන් සංගමේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවානේ. මුලින්ම අපි කියමුකෝ මේ පංච ප්‍රයෝග නැත්නම් මොඩර්න් පෙන්ටතලන් මේවා මේ ඔලිම්පික් වලට මේ අලුතෙන් ආපු නව ඔලිම්පික් වලට ආපු මේ දෙයක් නෙමෙයිනේ. කලින් තිබුණ දෙයක් මේක. හැබැයි දැන් අපේ රටෙත් ඔන්න පටන් අරගන්න ආරම්භ කරන්න පටන් අරන් තියෙනවා. මොකද්ද මේ මොඩර්න් පෙන්ටතලන් කියන්නේ පොඩි හැඳින්වීමක් කරමු. ඔව් දැන් මොඩර්න් පෙන්ටතලන් කියලා කිව්වහම අපි පෙන්ටා කිව්ව ගමන් පහක් එන්නේ ඔළුවට. ඒ කියන්නේ අපි පංච ප්‍රයාම කියලා තමයි මේක කියන්නේ. මෙහි ක්‍රීඩා වර්ග පහක් තියෙනවා. මේ ක්‍රීඩා වර්ග පහත් එකතු වෙච්ච ක්‍රීඩාව තමයි මේ මොඩර්න් මේ පෙන්ටතලන් කියලා කියන්නේ. මේ පෙන්ටතලන් කියන ක්‍රීඩාව ධාමත්ම පරණ ක්‍රීඩාවක්. නූතන ඔලිම්පික්ස් ඒ කියන්නේ මොඩර්න් ඔලිම්පික්ස් වල පියා තමයි පියඩේ කුබට අනේයාම තමයි මොඩර්න් පෙන්ටතලන් එකේ පියා. එතකොට ගොඩාක් ඉස්සර තිබුණා පංච ප්‍රයාම. ඒකට රෙස්ලින් එතකොට එහෙම නැත්නම් ජූඩෝ කරාටි අන්න ඒ වගේ දේවලුත් එක්කහුව වෙලා මොකද මේ දවස්වල මේක වෙන ප්‍රබන්ධයක් තියෙනවා. මේ ප්‍රබන්ධය තමයි ඒ රජ්ජුරුවෝ ඒ කාලේ ග්‍රීසියයි අපි දන්නවා යුද්ධ සමයේදී මේ ඒ යුද්ධ දෙකක් කියනකොට ඒ එක රජෙකුට ඕන වෙලා තිබුණා සොල්දාදුවෙක්ව අනිත් රජු වෙත යම්කිසි පණිවිඩයක් යවන්න. එතකොට ඒ පණිවිඩය යවන්න නම් ඒ අදාළ සොල්දාදුවර තියෙන්න ඕන පිහිනීමට පුළුවන් වෙන්න ඕන ගඟකින් යන්න. ඒ වගේම තමයි අශ්වෝ අස්සෙක්ගේ පිට යන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒ වගේම තමයි නිකන් හරි කවුරු හරි මේ වෙඩි පහර කරන ලක්කොත් ඔහුට ආපහු වෙඩි තිනීමේ පහසුකම තියෙන්න ඕන. ඒ වගේම තමයි ඒ වෙඩි තිනීම වගේම කඩු වලින් පහර දෙන්නවත් ඒ කඩු වලින් පහර දෙන්නත් පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒ වගේම ඉතාමත් හොඳින් දුවන්න පුළුවන් වෙන්න. ඉතින් මෙන්න මේ වගේ හැම පැත්තකින්ම ඒ කියන්නේ අපි කියන පරිපූර්ණ අපි ක්‍රීඩාව පැත්තෙන් බැලුවොත් පරිපූර්ණ ක්‍රීඩකයෙක්. අනිත් පැත්තෙන් බැලුවොත් පරිපූර්ණ සොල්දාදුවෙක්. ඒතර පරිපූර්ණ සොල්දාදුවෙක් අවශ්‍ය වෙලා තිබුණා. එතකොට එහෙමනම් එදා ඉඳන් තමයි මේගොල්ලෝ හිතුවේ මේ හැම දෙයකටම හරියන කෙනෙක්ව හැදීම සඳහා අපි ක්‍රීඩාවක් නිර්මාණය කළේ. ඒක තමයි මේකේ ප්‍රබන්ධය. එතකොට නූතන පංච ප්‍රයාම පියඩි කුබටාන් කියන මහත්මයා මේක තවත් ඉදිරියට ගෙනහිල්ලා ඒකට අර මම කිව්වා වගේ පිහිනුම් දිවීම ඉලක්කයට වෙඩි තැබීම අශ්වාරෝහක සහ කඩුහරඹ මෙන්න මේ පහට තමයි අපි පංච ප්‍රයාම කියලා කියන්නේ. එකවර නෙමෙයි ඒගොල්ලෝ වාර හතරකට කරනවා. ඒ වාර හතරේ පළවෙනි වතාවට අපි ඉස්සෙල්ලම කරන්නේ කඩුහරඹ. ඊළඟට තමයි මේ අශ්වාරෝහක. ඊට පස්සේ තමයි පිහිනුම්. ඊට පස්සේ තමයි දුවමින් වෙඩි තැබීම. ඒකට අපි කියනවා ලේසර් රන් කියලා. එතකොට දුවනවා වෙඩි තියමින් දුවනවා. ඉතින් ඒක තමයි ඇත්තම දැනට ලංකාවේ ගොඩාක්ම ප්‍රසිද්ධ ඒ ලේසර් රන් කියන ක්‍රීඩාව. ඊට පස්සේ ට්‍රයතල්. ට්‍රයතල් කියලා කියන්නේ පීනලා දුවමින් වෙඩි තැබීම. එතකොට ඒ ඔය දෙක තමයි දැනට ශ්‍රී ලංකාවේ තියෙන්නේ. ඒතර මේක ඔලිම්පික් වර්ගයේ ක්‍රීඩාවක්. හැම ඔලිම්පික් එදා ගොඩාක් පැරණි ඔලිම්පික් වල ඉඳන් අද වෙනකන් නොකඩවා මේ ක්‍රීඩාව ඔලිම්පික් තරගාවලියට තිබිලා තියෙනවා. ඒතර ශ්‍රී ලංකාවට අපි මේ පටන් ගත්තේ 2015 16 විතර. ඒතර මේ වෙනතකට කියන්න සන්තෝෂයි දැන් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්නවා. ඉතාමත්ම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ අයගෙනුත් අපි දැනට ක්‍රීඩා වර්ග තුනකින් නොබෝ කාලෙකින්ම ලබන සතිය විතර අපි දැන් ලෑස්ති වෙලා තියෙනවා. මේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් ගන්න. ඒ කියන්නේ ලෝක ශූරතාවදීටත් අපේ ළමයි හතර දෙනෙක් තේරලා තියෙනවා. ඉතින් මේ හරහා අපිට පුළුවන් පරිපූර්ණ ක්‍රීඩකේ හදන්න. මොකද එක ක්‍රීඩාවක් විතරක් නෙමෙයි මේ හැම ක්‍රීඩාවටම හැකියාවක් තියෙන ක්‍රීඩකෙක් බිහි කර ගැනීමට හැකියාවක් තියෙන ඔන්න මොඩර්න් පෙන්ටතලන් කරෝ. එතකොට ඒක ඇවිත් ක්‍රීඩාවට වඩා එහාට ගියපු අධ්‍යාපනික වැඩසටහනක් වෙන්න පුළුවන්. තමුන්ගේ ජීවන ශක්තිය වැඩි කිරීමේ ක්‍රීඩාවක් වෙන්නත් පුළුවන්. ඒ දැන් මේ ක්‍රීඩාව පුළුවන් තරම් දැන් සමාජගත වෙලා තියෙනවා. මේ සමාජයට ඉතාමත්ම වටින ක්‍රීඩාවක්. ඒක තමයි දැන් මොඩර්න් පෙන්ටතලන් කියන්නේ ඒක තමයි. හොඳයි නිශාන්ත මහත්මයා ඇතුළු මේ කණ්ඩායමට මොඩර්න් පෙන්ටතලන් ලෝක ශූරතා තරගාවලියනොත් විශේෂයෙන් ක්‍රීඩකයන්ට අපේ රටට ඕනි කරන ඒ පදක්කම් ගේන්න හැකියාව ශක්තිය ලැබෙන්න සහ මොඩර්න් පෙන්ටතලන් තුළින් තවත් කණ්ඩායම් බිහි කරලා තව තවත් ඉදිරියට යන්න මේ තරුණ ජවය එකතු කරගෙන ලංකාවේ පැරණි යුද ක්‍රම තිබුණා මේ සියල්ලම දැන් ඔන්න මේ ක්‍රීඩාවට සම්බන්ධ කරගන්න පුළුවන් මේ සියල්ලත් එක්කම රටේ නම ලෝකෙට ගෙන යන්න ඔබතුමා ඇතුළු කණ්ඩායමට හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි. මම තව පොඩි දෙයක් මතක් කරන්න ඕන. මේක පණිවිඩයක් අනිවාර්යයෙන්. මොකද මෙවර අපි ආසියානු ක්‍රීඩා උළෙල හරහා යම්කිසි පණිවිඩයක් ගෙනාවා. එතකොට දැන් මේ අපිට හැම දෙයක්ම කරන්න අපිට මේ සඳහා යොමු විය යුතු අනුග්‍රහක භවතුන් අවශ්‍යයි. එතකොට මේ අනුග්‍රහක භවතුන් සඳහා
mama biurta arada nawak penno, deng onna api awasnya dewal api penela dien, itu kalo deng obal lagi adal belanda nama percaraan yang kiri misalnya, ini krida besar permainnya, olimpik warga gatot krida isau isi cis dekak pamanat dieno langkal, itu deh me krida ulilewal api ketawa godak keno. Jadi, ini hemat orang mau kira apa tadi? Apitnya, khusus percaraannya kabarin pulaan deng, orangnya happy awak sih, no, mukutu mulu ratawal kipet deng langkau kerehi awadannya jomilat sih, no. Pengawasan awak kerjaan no, me par Asiaan kira boleh lete. Apit samaga ikat atel bendegat te, apaim aja. Mereka jati ke sampatat kena BSI sah awi ayatane. Apitnya sahayoge dulu, mereka aniwari mau kiri tuh, mukutu khawurut sandha jomu nona awastawa wal boleh di. Apitnya atahita diipu aja. Karena api aniwari memperkansa mungkin katakan don, itu AI itu bukan mesuti. Sebagai mana eharha yana me panivide. Dakinya hamba onama Belanda mahatun wiyapar karena telah Sri Lanka ibu negara ini anda peluang awastawa krida wakian. Esandha atel bandingan kita memaharadan akar negama bukan mesuti obatumata mata awastawa labadi. Aiyah. Aiyah.